කොහොමද පිටින්? මොනවද වෙන්නේ? හොඳට එයාපෝට් එකේ ඉන්න ප්‍රශ්න විසඳන්න ඕනේ. මොනවද වෙන්නේ මේ එයාපෝට් එකේ? මොනවද ඒ විස්තර කියන්නේ පොඩක්. ඒ නිසා එයාපෝට් එකේ ඉති හය කාමරේ ගිහලා හය කාමරේ දෙකට්ටි එයාව නවත්තලා අනවශ්‍ය විතර ප්‍රශ්න කරලා එයාට ඉංග්‍රීසි පුළුවන් එයාට අවශ්‍ය මනි රටේ සල්ලි දෙනවා. ඒ කියන්නේ සෝ මනි ඊට පස්සේ රිටර්න් ටිකට් හොටෙල් බුකින් ඒ ඔක්කොම කම්ප්ලීට් කරනවා. මොකද අමොදින් ඇති කරලා ඉතනවා. දවස් දෙකකට පස්සේ ආයෙත් संतोष साहब का काम करना है संतोष साहब के बाद टिकट लगा करना है और अदर एजेंडा पर बिना स्मार्ट फोन के लगा करना है तो बात ये तो लंका में दोबारा टन काटने का है ना अपने कोरोना में काटने हुआ बैंक में लगती सिलीमक पुना पालवेंदा सेप्टेंबर पालवेंदा අපේ වීසා එකට ආවා මිස් කෙනෙක් ලංකාවේ ඉඳන් ඩුබායි වලට. හරිද? එයා ආවේ ඔක්කොම අපි අවශ්‍ය ෆැසිලිටිස් ඔක්කොම දුන්නා. මේ මිස් ආවේ විසිට් එකකට මාසයකට එයා මේ ඉඳලා රට බලලා එයාට අවශ්‍ය දේවල් කරගෙන යන්න. සෝ හැමදේම අපි ඔරිජිනල් ડોකියුමන්ට් දුන්නාට පස්සේ මම මේ ඩිරෙක්ට් ටු පොයින්ට් එන්නේ guys. බොරුවට අනම්මනම් කතා කරන්නේ නැතුව මට ගැලීම විස්තරයක් ඔකට කියන්න ඕන නිසා කොහමරි guys උනේ මේ මිස්සෝ එයාපෝට් එකෙන් ඇද්දී හය කාමරේට ගිහලා හය කාමරේදී ඒ කට්ටිය එයාව නවත්තලා අනවශ්‍ය විදිහට ප්‍රශ්න කරලා එයාට ඉංග්‍රීසි පුළුවන් යාට අවශ්‍ය මනි අතේ සල්ලි දෙනවා. ඒ කියන්නේ ෂෝ මනි ඊට පස්සේ රිටර්න් ටිකට් හොටෙල් බුකින් ඒව ඔක්කොම කම්ප්ලීට්. මෙයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මෙයාට කිසිම අයිතියක් කියන්නේ කිසිම අයිතියක් නැහැ ඒව රිජෙක්ට් කරන්න. මොකද හේතුව අපි දව කට්ටිය දන්නවා ලංකාවෙන් එද්දී ඕන කෙනෙක්ගේ પાස්පෝර්ට් එකේ දාලා තියෙනවා ගමන් බලපත්‍රේ එයාපෝට් එකෙන් බැඳලා ඉන්නවා කියලා ඒ සම්පූර්ණ ෆැසිලිටිස් දෙන්න. ඒ වුණාට ලංකාවෙත් සමහර අය එද්දී ගයිඩ්ලයින් ෆලෝ කරන්නේ නැහැ. ඒ කට්ටිය දන්නේ නැහැ මොකද්ද ප්‍රොසීඩියර් එක කියලා. අවශ්‍ය ડોකියුමන්ට් අරන් එන්නේ නැහැ. ඊට පස්සේ කතා කරන්න දන්නේ නැහැ. බොඩි ලැන්ග්වේජ් එක වෙනස්. ඊට පස්සේ අඳින්න දන්නේ නැහැ. ෆස්ට් ඇපියරෙන් ඔය වගේ ගොඩාක් දේවල් නිසා කට්ටිය රිජෙක්ට් වෙනවා guys. ඒ රිජෙක්ට් වෙන්නේ ඔයා ටිකට් එකට ඊට පස්සේ ඔයාගේ හොටෙල් බුකින් වලට ඊට පස්සේ ඔයාගේ වීසා එකට ඔක්කොම සල්ලි ගෙවලා අන්තිම මොහොතේ එයාපෝට් එකෙන් එළියට ඩුබායිලට එන්න ආවට පස්සේ තමයි මේ දෙයට මූණ දෙන්නේ. මම දැක්ක પાස්පෝර්ට් පෝලිං වල ගොඩාක් කට්ටි 10,000ක් මිනිස්සු රායදවල් පෝලිං වල ඉන්නවා පොයින්ට් මේ ආදායවිලා දවස් 3කට ටෝකන් එක ගන්න પાස්පෝර්ට් අරන් ඉන්නවා guys. પાස්පෝර්ට් අරන් ඉඳියට වැඩක් නැහැ. ඔය කට්ටි දැනගන්න ඕනේ ඩුබායි වලට එද්දී ඩුබායි හෝ වෙන රටකට හරි එද්දී විසිට් එකක් හරි විසිට් එකක් ගන්නවා මේක ප්‍රධාන විදිහට බලපාන්න. එම්ප්ලොයිමන්ට් වීසා ඇද්දී ප්‍රශ්න බලපාන්න නැහැ. මම ඔකට කිව්වා අපි දෙනවා එම්ප්ලොයිමන්ට් වීසා. ඒ කියන්නේ මේ අපි ප්‍රොසෙස් කරනවා මේ විසිට් වීසා හැමදේම වගේම අපි දෙනවා employment visa එක resident visa එක. resident visa හැමෝම කියන්නේ freelance කියලා resident visa එක මාස දෙකක් valid entry visa එක. ඊට පස්සේ මේ ආවට පස්සේ අපි භාගයක් සල්ලි අරගෙන වැඩේ කරන්නේ. මේ රවරස් තමයි ඉතින් සල්ලි ගන්න. ඒ ඔක්කොම process මම කලින් explain කරලා තියෙනවා guys. එහෙම employment visa එකට resident visa එකට එන අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටියගේ සම්පූර්ණ වගකීම අපි බාර අරගෙන ඔක්කොම bureau එක ගියවට පස්සේ airport එකෙන් කිසි ප්‍රශ්නකුත් නැහැ එන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇවිල්ලා ඒ resident visa එකෙන් ඔය කට්ටියට business කරන්න පුළුවන්. මගේ team එකක් ආවා. දැන් ඒ කට්ටිය business එක පටන් අරන් ඉන්නවා. බොහොම සන්තෝෂයි guys. ඒක ඒ resident visa එක කියන්නේ අවුරුදු දෙකේ visa එක. ඔය කට්ටියට බොහොම වැදගත්. මෙහෙ සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් හොඳ visa එකක්. ඒකෙන් ආපු කට්ටිය ගෙනල්ලා මම ඒ කට්ටිය මෙහෙ කරන වැඩ ඒ කට්ටියගේ දිනුවම මම ඔකට පෙන්නන තව වීඩියෝ එකක් කරන්න. මම මේ වීඩියෝ එක කරේ guys විසිට් වීසා වලට එන අය. ඔහම પાස්පෝර්ට් පෝලිං වල ඉඳලා પાස්පෝර්ට් අරගෙන අරගත්තට බෑ guys. પાස්පෝර්ට් ඔකට රටෙන් ඉලට එද්දි ඩුබායි ලංකාවේ එයාපෝට් එකෙන් සෑහෙන ස්ට්‍රික්ට්ලි ප්‍රශ්න අහනවා. සෑහෙන දේවල් ඔකට එකෙන් අහලා ඔකට එන එක නවත්තන්න තමයි try කරන්නේ. මොකද හේතුව ඔකට තියෙනවා ක්‍රයිටීරියා ටිකක් හරියට දැනගෙන එන්න ඕනේ රටෙන් එලට එද්දි. මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඒක බලන්න. මේ කතා කරන මිස්ටර් උන අකරතැබ්බ ගැන මම කියන්නම් guys. එයා ඔක්කොම ડોකියුමන්ට් එක අරන් එයාපෝට් එකට ආවට පස්සේ අපි ගයිඩ්ලයින් කරා on the phone, over the phone මේ ටයිම් එකට ගෙදරින් එන්න ඕනේ, මේ ටයිම් එකට එයාපෝට් එකට එන්න ඕනේ, මේ ටයිම් එකට මේ දේවල් වෙන්න ඕනේ කියලා. අන්තිමට උනේ එයාපෝට් එකට ඔක්කොම ડોකියුමන්ට් අරගෙන ආවට පස්සේ guys එතන unnecessary බොරුවට ડોකියුමන්ට් ගැන අහලා ඒ මිනිස්සු යවන්නේ නැහැ. එයා මගේ ළඟට මම කෝල් කරද්දී එයා අඬනවා එයාට එන්න විදියක් නැහැ. අනවශ්‍ය ડોකියුමන්ට් ඉල්ලනවා. ඒක නැහැ මේක නැහැ කියනවා කියලා. ගොඩාක් කලබලයක් වෙලා එතන අනිත් මිනිස්සුත් අඬනවා. ඒ කට්ටියට යන්න විදියක් නැහැ. සල්ලි ගෙවලා ඉවරයි ලොකු අපරාධයක් වුණේ කියලා. මම මගේ කස්ටමර්ට මම කතා කරලා ආවට පස්සේ එයා කිව්වේ මම කිව්වේ කලබල වෙන්න එපා. ඔයා ඉස්සෙල්ලාම බලන්න මොකද්ද රික්වයර්මන්ට් එක. රික්වයර්මන්ට් එක ඇවිල්ලා ඔයා යවන්න දෙයක් නැහැ. ඔයාගේ හොටෙල් බුකින් එකේ තියෙන්නේ shall pay. ඒ කියන්නේ ඒක මෙහෙ ඇවිල්ලා pay කරන කතන්දරයක් තමයි ටිකට් එක දාලා තියෙන්නේ. ඒක ඇවිල්ලා අපි ෆික්ස් කරා. අපිට පස්සේ බිල් එක අරගෙන දීලා ඒ මිස්සුව ලංකාවෙන් ඩුබායි වලට ලස්සනට කිසි ප්‍රශ්නයක් නැතුව ආවා. ඒ ආවේ අපි හරියට ගයිඩ්ලයින් එක දීලා හරියට එයාපෝට් එකේ දේ කට්ටිය ෆලෝ කරලා ගොඩක් ඇඩ්වයිස් දීලා එන්න කලින් හරියට ඒ දේවල් ගයිඩ්ලයින් කරපු නිසා. සෝ මම කියන්නේ ගොඩක් අය සල්ලි අරගෙන ටිකට් දීලා වීසා දීලා කස්ටම අතහැරලා දානවා. ඊට පස්සේ එයාපෝට් process එක දන්නේ නැහැ, මොනවද අවශ්‍ය ડોකියුමන්ට් දන්නේ නැහැ. ඒ දේවල් දීලා අතහැරලා දාන මිනිස්සුත් එක්ක ඕකට්ටි ඩීල් කරනවා නම් ඕකට්ටරත් වෙන්නේ ඔය සල්ලි ඔක්කොම වියදම් කරලා අන්තිමට අනිත් පැතරලා යන්න guys. ගොඩක් කට්ටිය මම දන්නවා ටිකට් වලට කමිෂන් තියෙනවා, වීසා වලට කමිෂන් තියෙනවා, හොටෙල් බුකින් වලට කමිෂන් තියෙනවා. ඔහම තමයි මේ බිස්නස් එක වෙන්නේ. කවුරුත් මේ නිකන් කරන්නේ නැවට අපි කරන්නේ සාමාන්‍ය ජෙනුයින් විදිහට මිනිසුන්ගේ ගයිඩ්ලයින් එක කරලා ගෙන්නන එක. සෝ ගොඩක් අය හිතනවා මේ අපි මේ කරන්නේ සල්ලි බලාපොරොත්තු වෙන විතරයි. නෑ ගයිස්, සල්ලි ඔකට්ටිට පුළුවන් විසිට් වීසා එක ගණන් බලන්න, මාකට් එක කීයද යන්නේ, කොහොමද මේ විසිට් වීසා එක යන්නේ, කවුද අඩුවෙන් දෙන්නේ. මේ process එකට අනිවාර්යෙන් cost එකක් යනවා guys. ඒ cost එක හැම කෙනාම දරන්න ඕනේ. එයා ටිකට් එකක් හොර තනියෙන් දාගන්න පුළුවන් නම් ඔයා දාගන්න ඕනේ website එකට කියලා අනිත් කට්ටියක හේතු උදව් ගන්න නැතුව. මොකද මොන වැඩක උනත් service charge එකක් කියලා තියෙනවා. ඒ දේ කට්ටිය charge කරනවා. So මේ මිස්ගේ වැඩේදී අපි involve උනේ ඇත්තටම අපේ එන හැම customer ටම අපි සලකනවා. ඒ විදිහට අපි involve වෙලා මේ කට්ටියගේ ප්‍රශ්න වල මැදිහත් වෙලා ඩුබායි අපේ අපිට process එක බාර දීපු ඉඳලා දවස් ඉඳලා ඩුබායි වලට ඇවිල්ලා එයාගේ ඩුබායි අදාළ room එකට එනකන් එතනින් ආවට පස්සෙත් අපි සම්පූර්ණ විදියට ඒකට guideline කරනවා. So ඒ විදියට guideline කරලා ඒ මිස්සෝ අපි අරන් ආව. අපිට බොහොම සන්තෝෂයි ඒ මිස් ඇවිල්ලා අපිට දුන්නා මේ interview එකක්. එයාට ටිකක් දුර ඉන්නේ, live වෙන්න බැරි නිසා අපි over the phone ඒ මිස්සෝ සම්බන්ධ කරගමු. බලමු එයා මිස්ගේ මොකද්ද experience එක කියලා guys. එහෙනම් බලන්න මොකද්ද ඒ විස්තර කියලා. ඔකට දැනගන්න experience කරගන්න. මේ විදියට තමයි මේ දේවල් වෙන්නේ. දන්න නැති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න, එන්න කෙනෙක් කැමති ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම ගයිඩ්ලයින් එක දෙන්න කොහොමද දෙන්න ඕනේ කියලා මගේ ටීම් එකේ ඉන්න අය හැම දෙයකටම ඔකටට ගයිඩ්ලයින් කරලා හරි විදියට සර්විස් එක දෙන්න. 0.ක්වත් ඔකටට වංචාවක් වැරද්දක් වෙන්නේ නැති වෙන්න හරි විදියට වැඩ කරන මගේ පිරිස ඉන්නවා. ඒ නිසා ඒ කට්ටිය විශ්වාසයෙන් ඒ හැම දෙයක්ම කරනවා. සෝ ඒ නිසා අපි කතා කරලා බලමු මේ මිස්ටර් කොහොමද මේ දේවල් උනේ කියලා. ඔකටට එක්ස්පීරියන්ස් එකක් දෙන්න. Okay guys. කොහොමද විදියට මොනවද වෙන්නේ? හොඳයි. මිස් එක්කද මේ ප්‍රොඩක්ෂන් එක අපි දාලා තිනවා මේ YouTube එකේ, ඊට පස්සේ TikTok එකේ හැමතැනම දාලා තිනවා. දැක්කද මිස්? දැක්ක. මම ලයික් කරා. එහෙමනම් අපේ ටීම් එකට ජොයින් වෙන්න කැමති නම් ඇවිල්ලා ජොයින් වෙන්න. ඔයාට පුළුවන් මේකෙන් අපි ප්‍රොමෝට් කරන විදියට ගොඩාක් ඕඩර්ස් එනවා. අපිට පුළුවන් මිස්ටත් දෙයක් කරගන්න. රයිට්. ඒකත් එහෙම තියමු. දැන් අපි කතා කරමු මිස් මොනවද උනේ, කොහොමද මිස් ඩුබායිලට ආවේ, කවද්ද මිස් ඩුබායිලට ආවේ, විස්තර ටික පොඩ්ඩක් කියන්නකෝ. මොකක්ද උන විස්තරය කියලා අපිට දැනගන්න. අපේ බලන අයට දැනගන්න. ඒ කටට ප්‍රශ්නයක් නොවෙන්න. ඊට පස්සේ ආයි ලංකාවෙන් ඩුබායිලට එන්න පුළුවන්. ඊට පස්සේ මම YouTube එක හරහා 3-4 දිනක් අඳුනගත්තා. අඳුනගෙන මම ඒගොල්ලන්ව contact කරගෙන කතා කරා. උනාට මට ඒගොල්ලෝ කවුරුත් සබස්ක්‍රයිබ් වුණේ නැහැ. ඊපස් මම ඔයාගේ videos ගොඩාක් බැලුවා. බලලා ඊපස්සේ මම තීරණය කරා ඩිවිස් කතා කරන නිසා මේක හරියටම කරගන්න පුළුවන් ඔයාගෙන් කියලා. Okay. ඊපස්සේ ඉතින් එනකොට එයාපෝට් එකේ ප්‍රශ්න සිද්ධ වුණා. මොකක්ද උනේ මේ එයාපෝට් එකේදී? මොනවද ඒ විස්තර කියන්නකෝ පොඩ්ඩක්. හොටෙල් බුකින් දාපු එක එකට ඉල්ලනවා. එතකොට මිස්කෙන් විතරද ඩොකියුමන්ට් එක ඉල්ලුවේ? අනිත් අයගේ මුත් ඕක ඉල්ලලා මොනවද උනේ එතන? ඒ කියන්නේ අනිත් කට්ටිය කොහොමද එතන මේ ප්‍රශ්නේ උනේ? මගේ ඩොකියුමන්ට් එක වුණා. මෙහා පෙරව ඒසකින් කිව්වා එයා අරගොල්ලන්ගෙන් ප්‍රශ්න කරලා මම යනකොට ඒගොල්ලන් ප්‍රශ්න දෙනවා. ඒක ඒගොල්ලන් බුක්සිට් එකේ ඊට පස්සේ අපේ බලන්න බුකින් රිසර්ච් කරනවාද කියලා. මිස් මම හිතන්නේ මිස් පොඩ්ඩක් මිස් ෆෝන් එකේ මයික් එක වහගෙන ඉන්න ඇහෙන්නේ නැහැ සද්දේ. අන්න රයි. දැන් හරි. දැන් කියන්න බං. මොකද ෆෝන් එකේ මයික් එක આવුවත් අපිට සද්ද ඇහෙන්නේ නැහැ. දැන් ආපහු කියන්නකෝ. ඊට පස්සේ මොනවද උනේ? එතකොට ඔව් අන්න රයි. දැන් හරි. අන්න. මේ සායි මුලින් නම් කියන්න. මොකද අර ටික ඇහුන්නේ නැහැ මට ෆෝන් එකේ සද්ද නිසා. හරි. දැන් කියන්න. දැන් හරි. දැන් මම එයාපෝට් එකට ආවනේ. ඔව්. ඒ එනකොට කට්ටිය ගොඩාක් පොලිමේ ඉන්නවා ඉස්මෝකට වැඩි. හාහා. ඒක දුරු කරපු රිසිට් එක ඉල්ලලා. ඒ කියන්නේ මෙතන ඉන්නේ මේක වෙන්නේ මිස් මේක වෙන්නේ එයාපෝට් එකේ 6 කවුන්ටරේ නේද? ඔව් 6 කවුන්ටරේ අනිත් එක මේ එක මිස්ටේක් ටිකක් කලින් හරි ගියොත් ඒක තමයි දිගට මේගොල්ලෝ අල්ලගන්නේ. මිස්ටේක් කියන්නේ මිස් ඒක මිස්ටේක් එකක් නෙමෙයි. දැන් ඔයා කියන්නේ ඔයා හොටෙල් බුකින් එක තියෙනවා නම් ඔයාට ඔරිජිනල් හොටෙල් බුකින් එක තියෙනවා නම් ආයේ ඒක තමයි ප්‍රූෆ් එක මේ ඔයා ලංකාවේ ඉඳන් ඩුබායි වලට ඇවිල්ලා ඉන්නවා කියලා ප්‍රූෆ් කරන්න තියෙන එකම දේ. දැන් ඒක පේ කරා කියලා තියෙනවනේ රිසිට් එකේ දාලා. බෑ එහෙම හරියන්නේ නැහැ. අපිට අනිවාර්යයෙන්ම හොටෙල් බුකින් රිසිට් එක ඕනේ. ආහා. ඊට පස්සේ මම ඔයාලට කතා කරාම ඔයා මට ඉෂු කරානේ. ඒකෙන් මට උනන්ට අර මට හිතකෝ කට්ටිය රිසිට් ඒගොල්ලන්ට චූනේ ඒගොල්ලන්ට එන්න බැරි එන්න බැරුණානේ. එතකොට ඒ කට්ටිය ඔව් ඔව් හරි මිස් අල්ලන් ඉන්නේ මයික් එක ආපහු මයික් එක අතාරින්න මිස් මයික් එක අතාරින්න මයික් එක ඇහෙන්න හරියට ෆෝන් එක අල්ලගන්න හරියට මයික් දෙපන්න දැන් හරි දැන් හරි දැන් හරි ආහා ඔව් ඒක ඊට පස්සේ කොහොම හරි 10ක් විතර හිටියා. ඒ 10 දෙනාගෙන්ම මම විතරයි ආවේ. ඒත් මට එන්න වෙන්නේ නැහැ. ඔයා ඒ රිසිට් එක මේ හොටෙල් බුකින් රිසිට් එක මට නිකුත් කරේ නැත්තා. නිකුත් කරේ නැත්තා. ඔව්. එයාලා ඉතින් මම කරන්නේ. ඒ කියන්නේ මම එන්නේ එනකොට මම ඉස්සෙල්ලාම ආවා. ඔයාට යන්නේ ඔයාට මං කොයි ගමන මගේ මට නිසා හැදුවෙන් මේ සමාන් මල්ලි එයා මට හොටෙල් බුකින් රිසිට් එක මේ ඉෂු කරා. ඒ නිසා මට දැන් ඉතින් යන්න අවශ්‍ය දුන්නේ මම ආවා. ඒ ගොල්ලන් හඳුනා හිටියේ 10කට වැඩිය මේ කට්ටිය ඔක්කොම ගැන හරවලාවලා එක එක හේතුන් මත. ඒ කියන්නේ මට තේරෙන විදිහට එතන කට්ටිය කවුරුත් ඒ වීසා දීපු ටිකට් දීපු කට්ටිය ඒ කට්ටිය එයාපෝට් එකෙන් එද්දි ගයිඩ් කරන්නේ නැහැ. ඒ කට්ටිය අතහැරලා දානවා ටිකට් එකයි වීසා එකයි දීලා. එතනින් පස්සේ ඒ කට්ටිය කර කියා ගන්න දෙයක් නැහැ. ගෙවපු සල්ලි වල ඔව් ටිකට් සල්ලි ඔක්කොම අප තේරෙනවා. ඒක තමයි වැඩේ. ඔන්න ඕක තමයි වැඩේ මිස්ටර් උනේ. ඒක දැන් ඊට පස්සේ මොනවද උනේ මිස්? ඔව් ඊට පස්සේ මිස් මොනවද උනේ? එහෙමනේ ඔයාලා දැන් එහෙමනේ ඔයාලා මගෙත් එක්ක ෆෝන් එකේ ලයින් එකේ හිටියා. ගයිඩ් ලයින් එක උඩින් දුන්නානේ. මම ඇහිලා පිටින් අඳිනකොට ඔයාලා මට ඉතියාදී ඒ නිසා තමයි මම ආයේ මොකද මට හැරලා යන්න වෙයි කියලා. මට එහෙම උනේ ඔයාලා ගයිඩ් ලයින් කරපු නිසා. ඔව් සන්තෝෂයි. අනික මිස් එතනදිත් මම ගයිඩ් ලයින් කරපු නිසා මිනිස් අනික ඉංග්‍රීසි වලින් කතා කරා. ඉංග්‍රීසි වලින් කතා කරද්දී එතන ඉන්න ඔෆිසර්ස්ලාට තේරෙනවා මිස් මේට ආවට පස්සේ ඉංග්‍රීසි වලින් කතා කරන නිසා ඩුබායි ඇවිල්ලා ඉංග්‍රීසි දිනවා කියන්නේ දෙයක් කරගන්න පුළුවන්. ගොඩක් අය ඒ වගේම ડોකියුමන්ට් අඩුපාඩු තියෙනවා. ඒ ડોකියුමන්ට් වල අඩුපාඩු වගේ මේ කට්ටියගේ භාෂාව හැසිරීම අඳින විදිය ඒ කට්ටියගේ පර්සනැලිටි එක ෂෝ කරන විදිය වෙනස්. ඒකයි මිස්ටර් chance එක ඇවිල්ලා ඔක්කොම ඩොකියුමන්ට් දුන්නා. අපි ගයිඩ්ලයින් එක දුන්නා. ඒකයි ඩුබායි වලට එන්න මිස්ටර් එම chance එක හම්බුනේ. 10 දෙනෙක් අඬානිද්දි මිස්ටර් දරක් ඒ chance එක හම්බෙච්ච එක ගැන බොහොම සන්තෝසයි. අනික මම සන්තෝෂ වෙනවා මිස් ඒක මගේ අපේ මාර්ගෙන් මිස්ටර් හම්බෙච්ච එක මට තේරුණා. මිස්ටර් එයාපෝට් එකට කතා කරද්දි හිතේ තියෙන සතුට. සෝ ඉනස තමයි අපි මේක අපේ වීඩියෝ බලන කට්ටියට මේක එක්ස්පීරියන්ස් එකක් විතර දෙන්නේ. මේ වගේ අත්දැකීම් තියෙන මේ වගේ මිනිස්සු ගොඩාක් මේ ලංකාවෙන් ඩුබායිලට එන්න ඇවිල්ලා සල්ලි නැති කරගෙන ඒ ප්‍රශ්න දාගෙන ආපහු එයාපෝට් එකෙන් හැරලා ගිහලා දෙනවා. හැමදාම මම කියන්නේ මේ මිස් වගේ අපි දෙන ගයිඩ්ලයින් ෆලෝ කරලා එතන ඉෂුව එක අපිට කියන්න ඕනේ. මේකයි ඉෂුව එක මොකක්ද ඊළඟ ડોකියුමන්ට් එක. සමහර අයට ડોකියුමන්ට් එක මොකද්ද ඉල්ලන්නේ කියලාවත් එතනින් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඕක කට්ටිය දැනගන්න ඕනේ. එද්දී එයාපෝට් එකෙන් මොනවද රික්වයර්මන්ට් එක මොනවද මේ කට්ටිය ඉල්ලන්නේ. මේ දේවල් දැනගෙන ආවට පස්සේ අපේ ගිහානේ මිස් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඩුබායිලට එන්න පුළුවන්. අපි ඒකට ගයිඩ්ලයින් එක දීලා හරියට හැන්ඩල් කරලා අපි එයාපෝට් එකෙන් අරගෙන මිස්ව අදාළ ඒ එකමඩේෂන් වලට දාලා ඒ හැමදේම කරලා දුන්නා. සෝ මොනවද මිස් ඉතින් කියන්න දෙන්නේ අපි ගැන අපේ සර්විස් එක ගැන? ඉතින් ඔයාලගේ සර්විස් එක ගැන හරිම සන්තෝෂයි. මම හිතුවේ මටත් ආපහු යන්න වෙයි කියලා. ඒකට එහෙම උනේ නෑ. ඔයගොල්ලෝ හරියට ගයිඩ්ලයින් කරපු නිසා. ඉතින් මම ලංකාවට හැමෝටම කියනවා මේ සල්ලි ඉඳන් කරගෙන නැතුව හරියට හැමදේම වගකීමක් ඇතුව කරන කෙනෙක්ගෙන් එන්න කියලා. අපරාධ නැත්තම් ඉතින් යන්න වෙනවා. අපරාධ සල්ලි අනිවාර්යයි. කාගේ සල්ලි අපරාධනේ. අනික ණය වෙලා එන්නේ ඒ සල්ලියා ගෙවා ගන්න බෑ. මෙහෙට ආවට පස්සේ ඒ සල්ලි වලට කියන්නේ මෙහෙට ආවොත් මොනවාරි දෙයක් කරගන්න පුළුවන්. මම ස්ටි ඉස්සරහට ගයිඩ්ලයින් එක දෙන්නම් කොහොමද මේ ජොබ් එකක් හොයාගන්නේ මේ කරන්න කියලා. ඒකටත් අපි උදව් කරනවා. අනිත් එක මිස් කවද්ද ආවේ දිනේ? ආව දිනේ කවද්ද? මම ආවේ පළවෙනිදා. අද දවස මොකද්ද? අර පස්සේ ඉඳලා right. ඒ කියන්නේ මිනිස්සු හිතයි මේ අපි පරණ කියන්නේ දිනේ ඇවිල්ලා අද මාසෙත් එක කියන්නේ මිස් අද සැප්තැම්බර් 5 මිසාවේ සැප්තැම්බර් 1. ඕකේ. හරි මෙතනනම් හරි එහෙමනම් ඔව් සුබපතනවා ඩුබයි ජීවිතේ සාර්ථක වෙන්න කියලා. ඒ හැමදේම ਸਰවපකලින් සාර්ථක වෙන්න ඕනේ. අපිව කන්ටැක්ට් කරන්න අධිරේදී හරි මොනවා හරි උදව්වක් කරනොත් අපි ඒවට උදව් කරන්න බැදලා අපි පස්සෙන් ඉන්නවා. එහෙමනම් බොහොම ස්තුතියි. අපි ආපහු හම්බෙමු ගයිස්. මම කිව්වේ මේ මිස් ගැන තමයි. මෙයා තමයි මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා මට අපි කමියුනිකේට් කරලා ඒ විදිහට ගයිඩ්ලයින් එක දීලා මෙහෙට ගෙනාවේ. ඔය කට්ටියට මම මේ වීඩියෝ එක දැම්මේ මගේ channel එක famous කරගන්නවත් මේ මිස්ගේ කිසිම ප්‍රයෝජනයකටවත් නෙවෙයි. මේ වගේ දේවල් වෙනවා. ඔය කට්ටියත් මේ වගේ දේවල් වෙද්දී පරිස්සම් වෙන්න. ඔය කට්ටිය දැනගන්න ඕනේ මේ වගේ දේවල් නොවෙන්න. මේ විදිහට ගයිඩ්ලයින් දෙද්දී ඒ විදිහට හරියට follow කරලා එන කෙනෙක් එක්ක එන්න. ඒකයි අපේ වෙනස. අපි ඇවිල්ලා වීසා එක දීලා ටිකට් එක දීලා අතාරලා දාන්නේ නැහැ. අපි මේ වීසා එක ටිකට් එක දුන්නා වගේම සාධාරණ ගණන් වලට ඒවා දීලා ඒ විදියට ගයිඩ්ලයින් එක දීලා අනාථ කරන්න නැතුව මිනිස්සු එයාපෝට් එකෙන් අරගෙන ඒක අදාළ එකමඩේෂන් වලට දාලා ඒ හැමදේම කරන නිසා තමයි මම මේ සාක්ෂියක් විදියට මේ මිනිස්සු අරන් ආවේ. මොකද හැමෝම දන්නේ නැහැ මේ process එක හරියට කරන්න. සල්ලි ගත්තා, ටිකට් එක දුන්නා, වීසා එක දුන්නා, අතහැරලා දැම්මා. එහෙම කරන්න එපා. මම ඩුබායි වල එහෙම කරන අයටත් කියන්නේ එහෙම කරන්න එපා. මිනිස්සුන්ගේ සල්ලි අපරාධේ කවුරුනත් සල්ලියම කරන්න බොහොම අමාරුවෙන් ලක්ෂ ගණන් ණය වෙලා හම්බ කරගෙන ආවට පස්සේ මේ මිනිස්සුන්ගේ සල්ලි වල වටිනාකමක් නැහැ. ආපහු හැරලන්න ගියාම ඒ තියෙන හැංගීමේ තියෙන දුක අපිට තේරෙනවා. මිනිහ මිනිස්සේ කඩනවා කියන්නේ මේ මිනිස්සුත් ඇඬුවා එයාපෝට් එකේ. ඒ අඬද්දි මම කිව්වේ කලබල වෙන්න එපා, අඬන්න එපා, රිලැක්ස් වෙන්න. අපි මේ වැඩේ කරමු. කොහොම හරි කරනවා. මොකද්ද රික්වයර්මන්ට් එක? අපි ඩිරෙක්ට් ටු ද පොයින්ට් කියලා ඒ ડોකියුමන්ට් එක මොකද්ද කියලා අහලා අදාළ ડોකියුමන්ට් එක දුන්නා. මොකද අපිට දෙන්න බැරි කමක් නැහැ. අපි ඒක ඉෂුව කරලා තිබ්බා. ටිකට් එකේ, වීසා එකේ හැම දෙයක්ම ડોකියුමන්ට් හරියට තිබුණා. හොටෙල් බිල් එක කිව්වා. අපි හොටෙල් බිල් එකක් දුන්නාට පස්සේ මිස්ටර් එන්න අවසරය හම්බුණා. ඒ වගේ අපි ඒ වෙලාවේ මොන ડોකියුමන්ට් එක කිව්වත් අපි සැදී පැහැදී ඉන්නවා. ඔය කට්ටියට ඒ අදාළ ડોකියුමන්ට් දීලා ඔය කට්ටිය ක්ලියර් කරගන්න. ඔය කට්ටිය පැත්තෙමුත් සපෝට් එකක් විදියට අපිට හරියට එයාපෝට් එකේදී ගයිඩ්ලයින් එක දුන්නොත් අපි හැමෝටම ප්‍රශ්නයක් නොවේ. හරියට ඩුබායි ගමනල්ලා සාර්ථක වෙන්න පුළුවන්. මේ එක උදාහරණයක් මිස් ධ්‍යානි. Okay මිස් ධ්‍යානි, thank you so much then. Okay, thank you so much. ඩුබායින් අයට සුභාරංචියක් තියෙනවා. ඔය කට්ටිය දන්නවා මේ කටු 90 පානේ සවසප් හෙල්ති ඩ්‍රින්ක් එක මම ඩුබායි වල ඩිස්ට්‍රිබියුට් කරනවා. මේකේ අපිට ඕන තරම් ස්ටොක් තියෙනවා. මේක ගොඩක් ගුණ වගේම අපේ ස්ට්‍රෙස් එකට, අපේ ස්ට්‍රෙස් රිලීස් එකට, අපේ කැන්සර් කියන දන්න ගොඩක් කට්ටිය කැන්සර් කියන්නේ බොහොම දරුණු රෝගයක්. කැන්සර් වලට ගොඩාක් හෙල්ති ඩ්‍රින්ක් එකක් තමයි මේ සවසප් කටුවනොද කියන්නේ. සෝ මේක ගොඩාක් ගුණදායක පානයක් ගයිස්. මම තමයි මේක ඩුබායි වල ඩිස්ට්‍රිබියුට් කරන එකම එක්කෙනා. ඔය කට්ටියට අවශ්‍යයි නම් තොග සහ සිල්වර් මිලට ගන්න. ඔය කට්ටිය මට කෝල් කරන්න. මං නම්බර් එක දාන්නම් යටින්. ඇත්තටම මම මේක බීලා කීප පාරක්ම වලෝ ගයිස්. පුදුම රහයි මේක ඇතුලේ තියෙනවා. කටුවනෝද ඇත්තම කටුවනෝද 130ක්. ඒක කෑලි හැපෙනවා බොද්දි. පෝල අනම්මනම් ජරාව බොන රටක ගයිස් මේ වගේ ලස්සන සුපිරිදි පැහැදිලි පළවෙනි පාරට UAE ආපු මේ ඩ්‍රින්ක් එක ඔකට try කරලා බලන්න. ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ දේශීය පානයක්. ඔකට පේනවා ලංකාවේ අපේ අනන්‍යතාවය රැකෙන විදිහට ලෝගෝ එකක් හදලා ලස්සනට මේක නිපිනා නිමාව වගේම මේකේ තියෙන කියවොත් එimhe ඔකට මේකේ තියෙන benefit ගොඩාක් benefit තියෙනවා ගයිස්. මොකද ඩුබායි වල හැම කෙනාම ක්වික් ලයිෆ් ස්ටයිල් එකක ඉන්නේ. මේ වගේ දෙයක් පානය කරොත් මේකෙන් හම්බෙන බෙනිෆිට් වලින් ඔකට ගොඩාක් දේවල් ගන්න පුළුවන් කෑමට අමතරව. ඒ කියන්නේ මේකේ එනර්ජි එක තියෙනවා, ඊට පස්සේ ස්ට්‍රෙස් රිලීස් එක තියෙනවා, ඊට පස්සේ මම කිව්වා වගේ ගොඩක්ම අමාරුවෙන් අපිට ඊසියෙන් නවත්ත ගන්න පුළුවන් කැන්සර් සෙල්ස් වගේ දේවල් මේකෙන් මැරෙනවා. හදා මේ අපිට හැදෙන්නේ. සෝ ඒ වගේ හෙල්ති පානයක් ගන්න ගයිස්. ඔකට්ටිගේ ජීවිතේට ලංකාවේකමට ඔකට්ටිය මේකෙන් එකපාරක් try කරලා බලන්න. අනිවාර්යෙන් ඔකට්ටිය මේක ආයෙ නවත්තන්න නැතුව පොයි. මම බලාපොරොත්තු වෙනවා මේ ඩ්‍රින්ක් එක කවදා හරි ලෝකේ කොකාකෝලා වගේ තැනකට එයි කියලා. මොකද ඒ තරම් මේකේ අමුතුම රසයක්, ගුණක් දැනෙනවා ගයිස්. මේකේ තියෙන අපේ දේශීය දෙයක් හරියට ඒක නිර්මාණය කරලා මාකට් එකට දාලා තියෙන නිසා. සෝ දැනට ගයිස් අපේ ළඟ කන්ටේනර් දෙකක් තියෙනවා. හැම මාසෙම කන්ටේනර් දෙකක් එනවා. ඕන කෙනෙක්ට අවශ්‍ය විදිහට ස්ටොක් ඕන නම් ඩුබායි වලින් ගන්න පුළුවන්. රසල් කයිමා, ඩුබායි, අජමාන්, සාජා කොහේ හිටියත් ඔකට ඕන නම් මම ටෙලිෆෝන් නම්බර් එක දාන්නම්. කෝල් එකක් දෙන්න. ඇවිල්ලා බඩු අරන් යන්න. අරන් ගිහලා ඔකටට බොන්න පුළුවන්. ඔකටට ඕනේ විදිහකට බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන්. ඔකටගේ පළාතේ, ඔකටගේ කඩවල වලට කතා කරලා ඔකට ඕනනම් ඇවිල්ලා මගෙන් ඕඩර් එක අරන් ගිහලා දාගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් ගයිස්. මේක ඇත්තටම සියලු සහතිකලත් ඩුබායි විකුණන්න අවසරලත් ගොඩාක් ගුණදායි. UK, කැනඩා, ඕස්ට්‍රේලියා, ඉතාලි, ඒ වගේ ගොඩාක් ෆ්‍රෙන්ච්, ඒ වගේ හොඳ රටවල් VIP රටවල් වල ස්පෙෂලි UK ප්‍රොඩක්ෂන් එක මේක අනුමත කරලා තියෙන්නේ. සෝ ඒ නිසා ගොඩාක් වටින ලංකාවේ දේශීය පානයක් බීලා බලන්න එකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් තව පාරක් බොනවා. මේක ඒ තරම් රසයි, ගුණයි ගයිස්. ඒ නිසා try කරලා බලන්න. ඕන කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දෙන්න. මම සප්ලයි කරන්නම් ඔය කට්ටියට ඕනේ ප්‍රමාණය. Thank you guys. Wherever I go, they have a good smile. Hello, Lamai. Hello, guys. Hello, guys. Hello, guys.